එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක නියෝජිතයින් මේ මහමුවට සහභාගී වුණා. රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහතුරුන් ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. තව එකක් මම ඕනනම් කියන්නම්. හරි, මේක වැරදුනා කියන්නම්. වැරදින්නේ නැහැ. අපි මේක ස්ථිරව දිනනවා. මාස 6ක් යන්න ඉස්සෙල්ලා ආපහු ගන්න යනවා රැලිකුවන්ට. සජෙපේ ගොඩක් අය අපි එක කියන්නේ මම පක්ෂ මහලිකම් වෙලා තිරිබිඳ අපි එක කියන්නේ. දැන් මෙතන සෙට් එක වැඩි ඉන්නේ මේ පැත්තට ඇවිල්ලා කොහොමද දිනන්නේ කොටසක් එනවා. මේකෙන් පස්සේ මොන තත්ත්වයේ හරියට දැරදී අපි රට ජනාධිපතිතුමාට උදව් කරන්න එනවා. ඒගොල්ලෝ ඒ ගොඩක් අය එතන ඉන්නේ. අපි අලුත් වැඩ පිළිවෙලක් එක්කගේ ගමන යන්න ඕන නම් සංවර්ධන ගේන්න ඕන නම් මේ රටේ රැකියාව බිහි කරන්න ඕන නම් අපි කණ්ඩායමත් එක්ක අපිත් එක්ක ඉන්නවා. දැන් බින්ගිරියට කර්මාන්තපුරයක් ගෙනත් දෙනවා. රැකියාව 75,000ක් වෙනවා. එතන දැනටමත් 400 ගාණක් වැඩ. තවත් එනවා මේ පැත්තට ඒ වගේ කර්මාන්තපුර. මේ වගේ සංවර්ධන එනවා. මේවා ගේන්න අනිත් අයට හිතලා කාලය යද්දි වැඩේ වරදිද්දි කාලයක් නැහැ මේවා කරගන්න. දැන් මේ යන වැඩ පිළිවෙල පටපට ගාලා තීන්දුව දින අර යන්න හදන්නේ. මම අදත් විශ්වාස කරනවා ලංකාවේ ඊළඟටත් බිහි වෙන්නේ සභාගාණ්ඩු කියලා. කියලා තියාගන්න. තනි පක්ෂක ආණ්ඩුවක් හදන්න බෑ ඉස්සපස්සේ. ඇති වෙන්නේ සභාගාණ්ඩු පමණයි. ඒ සභාගාණ්ඩු කියන්නේ ප්‍රතිපත්තිය නිර්මාණය කරන නායකයෙක් සහිත සභාගාණ්ඩුව. ප්‍රතිපත්තිය තියෙන්නේ අපේ හිතේ වැඩ කරනකොට එකට අත්අල්ලගෙන වැඩ කරන්නේ. එහෙම කියොත් අපිට කවදාවත් මේ රටේ විශාල වෙනසක් අපිට කරන්න පුළුවන් නැත්තම් අපි ඒකට කරන්නේ. ජනාධිපතිම ඇරෙන්න ඕනම කෙනෙකුට ජනාධිපති කරන්න අවුරුද්දකට වනා මේ රට යන්නේ නැහැ. බිඳ වැටෙනවායි. මේ අවුරුදු පහ අපි හරියට කළමනාකරණය කරගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම 2032කින් එහාට අපිට යන්න බෑ. ඒ නිසා මේ අවුරුදු පහ තමයි වැදගත්ම අවුරුදු පහ. මේ අවුරුදු පහේ මේ රටේ ඉන්න ඕනේ පරිණත අධ්‍යක්ීම් තියෙන විවිධ සම්බන්ධතා ඇති ඉදිරියට යන රාජ්‍ය නායකත්වයක් රටට අවශ්‍ය වෙලා ඕනේ. මේ වෙලාවේ අපි සියලු දේශපාලන පක්ෂ මතිමතාන්තර පැත්තකින් තියලා ස්වාධීනව රට දිහා බලමු. ඒ නිසා අපි හැමෝම අත්වල් බැඳගෙන මේ වෙලාවේ අපට තේරෙන මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකින් මේ අපේක්ෂකයන් අතරින් අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ඒ සඳහා අපි සියලු දෙනාම පෙළගැහෙමු කියන එක මතක් කරමින්